जय सूर्यहा एंगस्रीटा याने माउपियांट दाव पुत्तल में दिस्ट्रिक्के दुष्कर प्रदेश आपने पाल्ले में मडला नहीं उपतला बने रांजीट सोयर सोयरियान हाय दिन कुगें युत पाउला खिमी वेनवा मूलिक अध्यापने आन मडुव मध्य विद्यालय लबा गन्ना रांजीट ए अवसान कर रकिया देखक निरतवन अतर एम रकिया देखेन में इवत वी विसी देवन वियेदी तम देमापियांगे आशीर्वाद मेद श्रीलंका युद्ध हमुदा स्वेच्छा बल सेनावट एकतु वीमट तीरणे करनवा एलटीटी त्रस्त गटुम इता उग्र काल सीमावकु 1991 फेब्रुवारी मास 12වෙනිදා දියතලාව යුද හමුදා පුහුණු පාසලට ඇතුළත් වන රංජිත් සාර්ථකව මූලික යුද පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව ගජ බාරජිමේන්තුවේ පස්වන බලඇණියට අනුයුක්ත කරනු ලබනවා යුද බිමේදී දැක් වූ දස්කම් හේතුවෙන් රංජිත්ට විවිධ පාඨමාලා රැසක් සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන අතර යුද බිමේ සියලු සුදුසුකම් සපුරා තිබුණු බැවින් රංජිත් දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලට ඇතුළත්ව පාඨමාලා අංක 8 සාර්ථකව හදාරා 2000 වසරේදී සැඟවුණු වෙඩික්කරුවෙකු වෙවත් ස්නයිපර් සෙබලෙක් ලෙස සටන් බිමට එකතු වන්නේ නීරෝ යන අන්වර්තන් නාමයෙන් ප්‍රගුණ වෙඩික්කරු පුහුණුව සාර්ථකව අවසන් කර නික්මන සෑම සොල්දාදුවෙක්ම ඊන් පසුව හඳුන්වන්නේ ඔහුට ආවෙනිකු කෙටි සංඥා නාමයකිනි තම වෘත්තියට අදාළ විශේෂ බලකායේ ප්‍රගුණ වෙඩික්කරු උපදේශක මූලික පැරසුට් ඒකක වෙඩිකරුවන් පුහුණු කරවීමේ පාඨමාලාව හා මූලික පිස්තෝල පාඨමාලාවද වරින් වර සාර්ථකව හදාරා නිම කරන්නට නීරෝ මේ අතර කටයුතු කරනවා වන් නිමෙහෙයුම ආරම්භ වීමත් සමගම ප්‍රගුණ වෙඩිකරුවන්ගේ බලකායේ දක්ෂතා ක්‍රමයෙන් කරලියට පැමිණෙනවා අවසන් එල්ටීටී යුද්ධයේ හෙවත් හතරවන ඊලාම් යුද්ධයේදී කොටි ත්‍රස්තයන් 2000කට අධික පිරිසක් මෙම සැඟවුණු ස්නයිපර් උණ්ඩයට ගොදුරු කර ගැනීමට ස්නයිපර් සොල්දාදුවන්ට හැකියාව ලැබෙනවා නීරෝ කැමා ලාරා මරර් පිග්මි හා සූන් යන නම් වලින් මේ විශිෂ්ට ස්නයිපර් කරුවන් ලංකාව පුරා ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තා ප්‍රභාකරන්ගේ හොඳම ස්නයිපර් වෙඩික්කරුවන් සදහටම නිහඬ කරන්නට මේ පිරිසට හැකියාව ලැබුණා පුහුණුව ලැබූ 40ක් ඉලක්ක වෙඩික්කරුවන් අතරින් ඉලක්ක වෙඩික්කරුවන් පුහුණු පාසලේ සේනා විධායක කර්නල් සංජය වනසිංහ යටතේ සටන් බිමේ සිටි දක්ෂතම ස්නයිපර් කරු ලෙස නීරෝට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් වන්නි මානුෂීය මෙහෙයුමට අවතීර්ණ වන විට වසර 9ක ස්නයිපර් සෙබලෙක් ලෙසද වසර 18ක් යුද හමුදා සෙබලෙක් ලෙසත් අධ්‍යක්ෂින් විශාල ප්‍රමාණයක් ලබාගෙන අවසන් මඩු මන්නාරම කිලිනොච්චි පරන්ටන් පූනරින් පුදුකුඩීරිප්පු අලිමංකඩ හා මුලතිව් ප්‍රදේශයන්හි ක්‍රියාන්විතයන් වලදී සැඟවුණු වෙඩික්කරුවෙක් ලෙස පාබල සේනාංකවලට ඉදිරියට ගමන් කිරීමේදී ඇතිවන බාධක සියල්ල තම උපරිම උත්සාහයෙන් ඉවත් කරන නීරෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්නයිපර් සෙබලෙක් ලබාගත් ඉහළම ත්‍රස්ත ඉලක්ක ගණන වන ත්‍රස්ත ඉලක්ක 217ක් ලබා ගන්නට සමත් වෙනවා ඉතා දුර ඉලක්ක ලබා ගැනීම අතරින් ඉදිරියෙන්ම සිටි නීරෝ ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට වේගයෙන් පැමිණෙන මරාගෙන මෑණි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ හලු කොටි සමාජිකයන් දෙදෙනෙක් සිටි ට්‍රැක්ටරයකට දුර ඈතදීම ස්නයිපර් ප්‍රහාර එල්ල කර එම උත්සාහය ව්‍යර්ථ කර දමනවා මෙම සාර්ථක ප්‍රහාරයත් සමගම නීරෝ යුද පිටියෙන් එළියේ ජනතාව අතර ජනප්‍රිය ස්නයිපර් සෙබලෙක් බවට පත් වෙනවා කිලිනොච්චි පරන්තන් හා පූනරින් ක්‍රියාන්විතවලදී පාබල හමුදාවට අනගි සහයක් ලබා දෙමින් එල්ටීටී ත්‍රස්තයන්ගේ ස්නයිපර්වරු විනාශ කරන්නට නීරෝට හැකියාව ලැබෙනවා වරක පුදුකුඩීරිප්පුව මුදා ගැනීමේ සටනේදී ගසක් උඩ සිට අවට ප්‍රදේශය නිරීක්ෂණය කරන නීරෝට දිස්වන්නේ බැකෝ යන්ත්‍ර දෙකක් මගින් පස් බැම්මක් ඉදි කරමින් සිටින එල්ටීටී සාමාජිකයන් පිරිසක් ඔහු එම අවස්ථාවේදී කාලතුවකු ආධාරද ඇතිව බැකෝ යන්ත්‍ර දෙකක් සහ ඒවා මෙහෙයූ ත්‍රස්තවාදීන් කණ්ඩායමත් සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට සමත් වෙනවා අවාසනාවකට 2009 වසරේ එල්ටීටී සංවිධානයේ මෝටාර් ප්‍රහාරයකට ලක්වන නීරෝ ඉන්තුවාල ලබනවා මෝටාර් ප්‍රහාරයේ තුවාල හරි හැටිසුව වී නොතිබුණත් ඔහු නැවතත් යුද පිටියට යන්නේ එම වසරේ අප්‍රේල් මාසයේ 21වෙනිදායි සේනා විධායක කර්නල් වනසිංහ නීරෝට තවදුරටත් විවේක ගන්නා ලෙස පැවසුවත් අන්තිම සටනේ කොඩිය දානකොට මමත් එහෙ ඉන්න ඕනෑ යයි නීරෝ පැවසූ බව සඳහන් පුදුමාතලනී පළමු පස්වැම් අසල සැඟවී යුද්ධයේ අවසන් මොහොතේ සාමාන්‍ය ජනතාව විසින් යුද හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන ත්‍රස්තයන් දුර සිට හඳුනාගෙන විනාශ කිරීමේ රාජකාරිය භාරව තිබුණේ නීරෝටයි. තම වගකීම නියමාකාරයෙන් ඉටු කරමින් සිටි නීරෝ අප්‍රේල් 28 වෙනිදා උදෑසන 6:30ට පමණ එල්ටීටී ස්නයිපර් සමාජිකයෙකුගේ දුර දක්නයකට අසුවනවා. ඉන් මොහොතකට පසු ත්‍රස්තයාගේ ස්නයිපර් උණ්ඩයකට හසුවන නීරෝ පුදුමාතලන් පස් බැම්ම බදාගෙන සදහටම නිහඬ වෙනවා. රට වෙනුවෙන් නිහඬ අභීත මෙහෙවරක් ඉටු කළ නීරෝ හෙවත් කෝපරල් රංජිත් සඳහා
වීර වික්‍රම විභූෂණ රණවික්‍රම හා රණසූර පදක්කම් සඳහා නිර්දේශ වෙනවා. තවද පූර්ණ භූමි උතුරු නැගෙනහිර සංග්‍රාමික රිවිරස දේශපුත්‍ර සම්මානයන්ගෙන්ද පිදුම් ලබනවා. එවන් විරුවන් තම දිවිය පුදා රැකදුම් දේශයක අද ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ අප නිදහසේ ජීවත් වෙනවා. උපුටා ගැනීම අන්තර්ජාලය සහ පොතපත ඇසුරෙන්.